අපිට ඊයේ දිනේ තමුන්නාසර දකින්න ඇති මේ රජයේ කැබිනට් අමාත්‍යවරු කියනවා අද දිනේ අත්තරම් ගැනීම කරනවා ප්‍රබලව අත්තරම් ගන්නවා කියන කාරණය ඊයේ මේ රජයේ යහපාල නාන්දුවේ කැබිනට් අමාත්‍යවරු ප්‍රකාශ කරා. දැන් අද උදේ වෙනකොට අපිටත් ලොකු සැකයක් තිබ්බා. නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාද කුමාර වෙන්කම මන්ත්‍රීතුමාද අද මේ අත්තරම් ගන්න කියලා. කිසිම වෙතත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඒ ආයතන ඒ පොලිස් නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න බැරි තත්ත්වයක් අද ගායනාන්ති පවුරු පේන්න තියෙනවා. මොකද රජයේ දඩ ප්‍රකාශයක් ලබා දෙන්න ආපු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා B185/16 පොදු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවට අද දිනේ දැන් සුළු මොහොතකට පෙර අත්තරම් ගෙන තිබෙනවා. ඔහුව තව නොබෝ වෙලාවකින් පොදු මහේස්ත්‍රාත් තුමිය වෙත ඉදිරිපත් කරයි. අපිට නීති විරුද්ධකයෝ අපිට තියෙන ගැටලුව තමයි පොලිසිය කරන මේ එකකේ නිලධාරීන් කරන පර්යේෂණ සම්බන්ධයෙන් රටේ විධායකය වන කැබිනට් අමාත්‍යවරු පූර්ව පෙරයින් පූර්ව ප්‍රචාර ලබා දෙන්නේ කොහොමද කියන ගැටලුව අපිට දැන් තියලා තියෙනවා. මොකද විමර්ශනවලට දින් තමයි පුද්ගලිය අත්තරම් ගන්න ඕනේ. විමර්ශනයකින් අවසානයේ සාක්ෂි බලලා ඒ අදාළ විමර්ශනය ඔප්පු කරන්න පුළුවන් නම් තමයි යම් ආයතනයකින් පුද්ගලිය අත්තරම් ගන්න. නමුත් ඒ අතරම ගැනීම අද දිනේ ස්වාධීනව කරන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මොකද පොලිසියුමත් දෙපාරක් හිතන් දෙනවා මේ පුද්ගලයාව අපි අතරම නොගෙන යවුවොත් යම් ආකාරයේ බලපෑමක් අපිට ඇති වෙයි කියන ගැටලුව අද පොලිසිය ඉදිරියේ තියෙනවා. මොකද අපි සමුන්නාසල සිවිල් දෙනාම දැක්කා ඊයේ අදාළ කැබිනට් අමාත්‍යවරු මේ පුද්ගලයාව අද අතරම පත් වෙනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරා. දැන් ඒ ප්‍රකාශය අද සත්‍ය බවට පත් වෙමින් නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාව අතරම ගන්න තියෙනවා.